ගැස්ට්‍රයිටිස් කියන්නේ බොහෝ දෙනා දන්න එකක්, ඔයාලත් ඒක දන්නවා. ආමාශයක ආස්තරණයේ තුවාල වීම නිසා වෙන එකක්. ආමාශයේ ප්‍රදාහයට ලක් වෙනවා, ඉදිමෙනවා, තුවාල ඇති වෙනවා. දැන් ඒ ගැන මම ලොකුට කියලා දෙන්න යන්නේ. ආමාශය උගන්න දවසේ තෝ කිව්වනේ. හරි. ඕකේ කම්ප්ලිකේෂන්ස් ටික මම කියන්නම්. උතින් එහාට එන කන්සීක්වෙන්සස් ටික. ඒ කියන්නේ දැන් අපි හිතමු ආමාශයට ඒ විදිහට වුණාම තුවාල සුව වීම ගැන මොකද ඔයාලට හිතෙන්නේ? ඉක්මන්ද පමයිද? තමයි. අනිත් එක මලකෙලියයි කියන්නේ නොකා ඉන්න පුළුවන්ද? නොකා ඉන්නත් බෑ. එතකොට කෑම කන්න කන්න තාම මේවා යම් විදිහකට ආපහු පෑරෙනවා. අරවා මේවා වෙන්න පුළුවන්. හැබැයි ආමාශයේ ඒකට මේ සූදානම් වෙලායි තියෙන්නේ. ආහාර ජීර්ණය කියන ක්‍රියාවලියට ආමාශයේ සූදානම්. ප්‍රශ්නේ තියෙන්නේ නොකා හිටියොත්. අතනනම් කෑම ටිකක් හරි තියෙනවා. නොකා හිටපුවම කෙලින්ම යුෂය කෙලින්ම වැටෙන්නේ අර ශ්ලේෂ්මලකේ හානි වෙන්නේ. ශ්ලේෂ්මලකේ මතකද? ඒ ශ්ලේෂ්මලකේ කියන වචනේ ඔන්න අද එනවා. හරි. එතකොට ශ්ලේෂ්මලකේ කියන්නේ ඇතුළ ස්තරය. තව මේ තුවාල මත බැක්ටීරියා වර්ධනය වෙන්න ගන්නවා. මට කියන්නේ මේ බැක්ටීරියාවන් එතකොට භාෂ්මික මාධ්‍යයේ දෙන්නේ ආම්ලික මාධ්‍යයේ. එහෙමනම් මේ බැක්ටීරියාවන්ගේ ප්‍රශස්ත pH එකේ තියෙන්නේ ආම්ලික මාධ්‍යයට බරව. එහෙම බැක්ටීරියා වර්ධනය වෙන්න ගත්තාම මේ තුවාල සුව වීම මොකද වෙන්නේ? කොහොමත් පමා වෙනවා. ඊට පස්සේ වෙන්නේ මේ බැක්ටීරියා වලින් සමහර කොටසක් ලේවලට ගියොත් රුධිරයේ මේ මයික්‍රෝබ්ස්ලා ශුද්‍ර ජීවීන් ගිහිල්ලා සෙප්ටිසීමියා කියන තත්ත්වයට ඇවිත් ශුද්‍ර ජීවීන් නිපදවන විෂ හේතුවෙන් ක්ෂණික මරණයක් පවා එන්න පුළුවන්. එතන ගැස්ට්‍රයිටිස් කියන එක ලේසි එකක් නෙවෙයි. ලේසි එකක් නෙවෙයි. ඒක අපි ඇත්තටම යම් විදිහකට බය වෙන්න ඕන එකක්. ගැස්ට්‍රයිටිස් හැදෙන අයට රෝග ලක්ෂණ දෙවිධයකට එනවා. එකක් බඩේ දැවිල්ල. ඒක සුලබයි. අනිත් එක තමයි පපුව රිදෙන එක. ඒ පපුව රිදෙන එක මිනිස්සුන්ට හිතා ගන්න බැරුව යනවා. මේක පපුව යමාරුවක්ද ගැස්ට්‍රයිටිස්ද? එච්චරට එනවා. කියන්නේ වැටෙන්න එනවා පපුව යමාරුවක්. හරි, මෙන්න මේ හරියෙන් එන්නේ රිදෙන්නේ. එතකොට ඔන්න ගැස්ට්‍රයිටිස් ওই தত্ত্ব දෙක ඔය මතක තියා ගන්න. හරි, මේක මම ඔයාලට දැනගැනීමටත් එක්ක කිව්වේ. ලියමු. විවිධ හේතු ගණනාවක් නිසා ආමාශයේ ඇතිවන ප්‍රදාහය නිසා ඇතිවන යහ ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න බලපාන පළවෙනි ප්‍රධාන හේතුව කියන්නකෝ ඔයාලමට. දැන් මෙතන කියන විවිධ හේතු ගණනාවක් නිසා කියලා ඔයාලා දන්න ප්‍රධාන හේතුව කියන්නේ ඈ ඔව් නොකා ඉන්න එකනේ. දිගු වේලාවක් කුසගින්නේ ඉන්න එක නේද? තව හේතුවක් තමයි චුයින්ගම් කන එක. එතන මුඛය වැඩ වලහලා තියෙන. එතකොට ආමාශයේ කිෂ මොනවා වෙනවා කියලාද? ශ්‍රාවය වෙනවා. චුයින්ගම් එක හපලා හපලා අපි විසි කරලා දානවා. ආමාශයට වංචා කරනවා. ඊළඟ ආතතිය, ස්ට්‍රෙස් එක විභාගේ ලඟ වෙද්දි කියනවා නොන්න බඩ දනවා කියනවා. බඩ දෙවිල්ල කියන පපි අමාරුයි කියන විභාගයෙන් මිදීමේ ප්‍රබල මගක්. පපු අමාරුයි කියනවා දෙමපියොත් බය වෙනවා. ගෙල බලපම ගැස්ට්‍රයිටිස්. හරි, ආතතිය ඔය ප්‍රබල හේතු කීපයක්. තව සමහර බෙහෙත් වර්ග ඒවටත් ගැස්ට්‍රයිටිස් එනවා. ඒ වගේ හේතු කීපයක් මේකට බලපාන්න පුළුවන් ඈ. ලියමු. ආමාශයේ ඇතිවන ප්‍රදාහය නිසා ඇතිවන තත්වය ගැස්ට්‍රයිටිස් නම් වේ. ඊළඟ ගැස්ට්‍රයිටිස් වලදී ආමාශ භිත්තියේ ඇති ග්‍රන්ථි උත්තේජනය වීමෙන් HCL වැඩි ප්‍රමාණයක් ශ්‍රාවය වේ. එතනම එමගින් ශ්ලේෂ්මලකයට හානි සිදුවේ. අන්න දැක්කද? ශ්ලේෂ්මලකයට හානි සිදුවේ. එමගින් ශ්ලේෂ්මලකයට හානි සිදුවේ. හා, දැන් හයිලයිට් කරන්න මේ වචනේ. ශ්ලේෂ්මලකය
එතනම ආමාශයේ ශ්ලේෂ්මලක ස්තරයට හානිවීම නිසා බිබිලි ඇතිවේ ඊළඟ දිගු වේලාවක් කුසගින්නේ සිටීම හෝ මානසික ආතතිය අධික HCL ප්‍රමාණයක් ශ්‍රාවය කිරීමට හේතු විය හැකිය. ඊළඟ ඇස්පිරින් වැනි සමහර ඖෂධ වර්ගද ඇස්පිරින් කියන එක හයිලයිට් කරන්න. ඇස්පිරින් වැනි සමහර ඖෂධ වර්ගද ගෑස්ට්‍රයිටිස් තත්ත්වය ඇති කරයි. ඊළඟ එක හෙලිකොබැක්ටර් පයිලෝරි. අම්මේ මන් දන්නේ හරි ලියා ගන්න. හෙලිකොබැක්ටර් පයිලෝරි හයිලයිට් කරගන්න යා. වැනි අම්ල තත්ත්ව දරා ගැනීමේ හැකියාවක් ඇති බැක්ටීරියා ආසාදන දිගුකාලීනව පවතින ගැස්ට්‍රයිටිස් තත්ත්ව ආශ්‍රිතව සාමාන්‍යයෙන් පවතී. ඊළඟ දිගුකාලීනව කුසගින්නේ සිටීම ගෑස්ට්‍රයිටිස් ඇතිවීමට එක් හේතුවක් බැවින් ගෑස්ට්‍රයිටිස් ඇතිවීමට එක් හේතුවක් බැවින් මේ තත්ත්වය පාලනය කර ගැනීමට නිවැරදි ආහාර පුරුදු ඇති කරගත යුතු වේ. දෙවනි ලිලේ මලබද්ධය. මේ ගැන ගොඩ මම කියලා දීලා තියෙනවා. ලියමු. මේක තමයි රජයට අහුන් නැති එකම බද්ද. මලබද්ධය ලියමු. මලද්‍රව්‍ය සෙමෙන් ගමන් කිරීම හේතුවෙන් හිමීට යන්නේ. ඒ මොකද අපි දාන්නේ බ්ලොක් ට්‍රැෆික් වගේ. මලද්‍රව්‍ය සෙමෙන් ගමන් කිරීම හේතුවෙන් ජලය නැවත අවශෝෂණය දිරිමත් වීම නිසා
ඒවා වඩාත් ඝන බවට පත්වීම. ඒවා වඩාත් ඝන බවට පත්වීම. කෙලිම පොටෑසියම් කැල්ල වගේ වෙනවා. ඝන බවට පත්වීමේ හේතුවෙන් මලබද්ධය ඇතිවේ. පත්වීමේ හේතුවෙන් මලබද්ධය ඇතිවේ. ඊළඟ මල බැහැර කිරීම සඳහා ඇති. මල බැහැර කිරීම සඳහා ඇති. අනේ එච්චර හිතන්න දෙයක් නැහැ කක්ක කිරීම කියලා හිතන්න. මල බැහැර කිරීම සඳහා ඇති. ප්‍රතීක ක්‍රියාව. හොඳේ. ඒකටත් ප්‍රතීක ක්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ මල ද්‍රව්‍ය බැහැර කරන්න ඕන කියලා එන ඌමනාව. සහ ඒ අදාළ වක්‍රපිදානෙම විවෘත කිරීම. ඒව ප්‍රතික ක්‍රියාවෙන් වෙන්නේ අය මතකද වක්‍රපිදාන දෙකක් තියෙනවනේ අපි කොච්චර මේ එළියේ කරගෙන හිටියත් හරියන්නේ නැහැ ඇතුලේ කරෙන්නේ නැත්තම් එතකොට ඒකට ප්‍රතික ක්‍රියාවක් තියෙනවා පණිවිඩ එන්න ඕන හරි ద్వාරය විවෘත වේ කියලා අන්න ඒ ක්‍රියාව නිෂේධනීය වීම හේතුවෙන්ද ප්‍රතික ක්‍රියාව නිෂේධනීය වීම හේතුවෙන්ද ද මල ද්‍රව්‍ය තියෙන බව තේරෙනවා හැබැයි ගේට්ටු ඇරෙන්නේ ඇතුලේ තදබදී හේතුවෙන්ද මලබද්ධය ඇතිවේ හේතුවෙන්ද මලබද්ධය ඇතිවේ ඊළඟ එක මේ හේතුවෙන් මේ එන්න පුළුවන් දේවල් නේ මේ හේතුවෙන් ගුදේ වේදනාවක් ඇතිවීමත් මේක හොඳ වචන දෙකකින් කියයි ඒක නමුත් එහෙම ඕනේ නැහැ මෙහෙම ලියන්න කිසිම මොළ නැතුව මේ අමාරුවක් ඇතිවීමත් කියලා කියන්නේ නමුත් අපි එහෙම නොකියමු හරි ගුදේ වේදනාවක් ඇතිවීමත් අපි අනිත් අයගෙන තහන්නේ ඔබට මේ ඇතිවීමත් මල පහ කිරීමේ අපහසුතාවක්ද කිසි පහසුවක් නැහැ හරිම අපහසුයි මල පහ කිරීමේ අපහසුතාවක්ද ඇතිවේ මේ තන්තු වර්ගෙම වැඩිපුර කාපුවම මේක කිසි ප්‍රශ්නයක් නැහැ ගස්ල බොනම් මනම් කාපුවම ඉඳ ගන්න හිතුවත් ඇති අපහසුතාවක්ද ඇතිවේ ඊළඟ එක මලපහ කිරීම සඳහා අපි පාඩම කොච්චර ගැඹුරින් ඉගෙන ගත්තත් ඉවර කරන්නේ කක්කා කරලා මලපහ කිරීම සඳහා චර්යාමය අනුගත වීමෙන් ලස්සනට වාඩි වෙනවා එහෙම නෙමෙයි මේ කියන්නේ චර්යාමය අනුගත වීමෙන් ඒ කියන්නේ හරි විදිහට මේ ඒ වෙලාවල් පාස් නොකර කරනවා චර්යාමය අනුගත වීමෙන් මලබද්ධය පාලනය කළ හැකිය මේ රජයට මදිහත් වෙන්න බෑ මලබද්ධය පාලනය කළ හැකිය ඊළඟ ආහාරයෙන් ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක් ලබා ගැනීමද ආහාරයෙන් ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක් ලබා ගැනීමද තන්තු ප්‍රමාණයක් ලබා ගැනීමද මලබද්ධය වැළැක්වීමට උදව් වේ